අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් පුවත් සිරස්තල දින 37කට පසු අඩුම කොවිඩ් මරණ අද මරණ 118ක් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11800 ඉක්මවයි 21 වනදා රට විවෘත කරනවාද නැද්ද තීරණය හෙට සංචරණ සීමා අඩුම වශයෙන් ඔක්තෝබර් මාස මුල දක්වාවත් දීර්ඝ කරන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දන්බයි කළු දිලිර රෝගය වැළඳුණු කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණේ ජූනි මාසයේදී කොවිඩ් වැළඳී මිය ගිය අය අතර කළු පුස් රෝගීනුත් විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි කියයි රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක අවශ්‍යතාවයක් නැහැ විදේශ අමාත්‍යාංශ ලේකම් අවධාරණය කරයි ලොහාන් කලේ බියගුළු සහ නිවට ක්‍රියාවන් फील्ड मार्शल सरत फोंसेका කියයි පහන්තුඩාවේ මහකැලේ හිටපු ජෝඩුව දින දෙකක් ඇතුළත අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා නම් බන්ධනාගාරයට ගිනි අවියක රිංගපු ඇමතියයි අත්අඩංගුවට ගන්න බැරි ජාතික ජනබලවේගයේ නීතිචවරුන් ප්‍රශ්න කරයි පූජ්‍ය ගලබඩාත්තේ ඥානසාර හිමියන් හෙලිතරව් කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍යගෙන ඇති පියවර කුමක්ද සිරිල් ගාමිණී පියතුමන් ප්‍රශ්න කරයි පාස්කු ප්‍රහාරයේ ක්‍රියාදාමයන්ට සම්බන්ධ තඹ කම්හල මෙරට තඹ ආශ්‍රිත නිෂ්පාදනය වැඩි කිරීමට යොදා ගන්නවා ඇමති විමල් කියයි ලෝකේ වෙනත් රටවල් හදිසි නීතිය දාන එක හොඳයි අපි දැම්මොත් තමයි වැරදි ජගත් කුමාර මිචෙල් බැචලේට කියයි ලොව ප්‍රථම සිවිල් වැසියන් රැගත් රොකට්ටුව අභ්‍යවකාශයට ප්‍රථමයෙන් දේශීය පුවත් ලබන 21 වනදාට රට විවෘත කිරීම පිළිබඳව තීරණය හෙට දිනේදී ගැනීමට නියමිතයි. ඒ හෙට රැස්වෙන කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී කෙසේ වෙතත් 21 වනදා රට විවෘත කළහොත් රට තුළ ඇතිවීමට යන කොවිඩ් 5 වන රැල්ලක් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අනතුරු හඟවනු ලැබුවා. कोविड मार्दन कमिटू विशेष रस्वीमक हेट दिन पवत्वीमेंट नियमिताय ए जनाधिपति गोठाबे राजपक्ष महतागे प्रधानत्वेन इदिरीति गतयुतु क्रियामार्ग पिलिबंदव तीरणय कर निर्देश इदिरिपत् किरीमट कमिटुवक्त पत्कर एति अतर ए हेट जनाधिपतिवरयाट लबा दीमेन अनतुरुव एलमिन 21 वनदायिन पसुव रट विवृत किरीमे तीरणय प्रकाशयट पत् किरणु एति केसे वेतत् 21 वनदा रट विवृत कलहोत यम खंडायम रटपुरा विरोधता पवत्वीमट सूदानमक एति बेविन एतुलिन पस्वन कोविड रेल्लक एति वी हकी पवाय राजे वैद्य निर्धारिनगे संगमे अनतुरु अंगपन्ने लबन संदुदा रट विवृत वेन एक शुभदायी देयक नमुत मे विवृत वीमेदी वगकीम पवरेनवा महाजनतावट राजेट सह सियलुम पार्श्ववलट यम हेकिन नवत पस्वन रेल्लक एति वुनोत इन अपट पासल आरंभ करीम दुष्कर वेनवा ए निसा इतामा वेदगत පාසල් ආරම්භ කිරීම ඉලක්ක කරගෙන පස්වෙනි රැල්ල ඇති නොවි පාලනය කර ගැනීම විශේෂයෙන් යම් යම් පිරිස් අපි දකිනවා ලබන සතියේ උද්ඝෝෂණ වලට සූදානම් වෙනවා මේ රට අරිනවත් එක්කම නැවත උද්ඝෝෂණ රැල්ලක් ඇති වුණොත් පස්වෙනි කොවිඩ් රැල්ල ඇතිවීම බලක්වන්නට හම්බෙන්නේ නැහැ මේ අතර ඔක්තෝබර් මාස මුල දක්වා සංචරණ සීමා දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් රජින් ඉල්ලීමක් කර සිටිනවා ඒ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනට ක්‍රියාත්මක දැඩි සංචරණ සීමා එක්වරම අහෝසිකල් හොත් අප රට පුරා දැනට විශාල වශයෙන් පැතිරිමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය මගින් රටේ නැවතත් රෝගීන් වැඩිවීම හා එමගින් මරණ සංඛ්‍යාව ඉහළ යාම තුලින් දැනට සති කිහිපයකට පෙර ලැබූ අත්දැකීම නැවත අත්විඳීමට සිදු විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ දින 37කට පසු මෙරට දෛනික අඩුම කොවිඩ් මරණ අද වාර්තා වුණා ඒ මරණ 118ක් ලෙසයි අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11817 දක්වා ඉහළ ගොස් තිබෙනවා යාපනය ශික්ෂණ රෝහලේදී දරු ප්‍රසූතියක් සිදු කළමව කොවිඩ් වෛරසයේ වැළඳීම ය ගොස් තිබෙනවා එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 වැනි මවක් බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ මීට දින 5කට පමණ පෙර මතු වූ රෝග ලක්ෂණ හේතුවෙන් ඇය රෝහල්ගත වී තිබුණා දරු ප්‍රසූතියෙන් පසුව රෝග ලක්ෂණ උත්සන්න වීම හේතුවෙන් ඇය ඊයේ දින මියගොස් ඇති බවයි රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කළේ දරුවාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇද්දයන් සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නැහැ කොවිඩ් වෛරසය ආසාදනය වී තවත් වෛද්‍යවරයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා කටුගස්තොට රෝහලේ සේවය කළ අදාළ වෛද්‍යවරයා පෙර දිනේ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මියගොස් ඇත්තේ කලුපුස් රෝගය ආසාදනය වූ කොවිඩ් රෝගීන් පසුගිය ජූනි මාසයේ සිට මෙරටින් වාර්තා වූ බව විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය පවසනවා.
කොවිඩ් රෝගීන් අතර කළුදිලි රෝගීන් ගත්තොත් ජූනි මාසේ අපිට රත්නපුර රෝහලෙන් දෙන්නෙක් වාර්තා වුණා ත්‍රිකුණාමලයේ මහ රෝහලෙන් දෙන්නෙක් වාර්තා වුණා ජූලි මාසේ ත්‍රිකුණාමලයේ මහ රෝහලෙන් එක්කෙනෙකුත් අගෝස්තු මාසේ කොළඹ ජාතික රෝහලෙන් රෝගීන් දෙන්නෙකුත් සැප්තැම්බර් මාසේ මේ වෙනකොට කොළඹ ජාතික රෝහලෙන් රෝගීන් දෙන්නෙකුත් රත්නපුර ශික්ෂණ රෝහලෙන් කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සහ කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් රෝගීන් එක්කෙනා බැගිනුත් වාර්තා වෙනවා ඊට අමතරව මම කියන්න ඕන මේ සියලුම රෝගීන් අපි රසායනාගාර පරීක්ෂණ පවත්වලා කොවිඩ් රෝගයට අමතරව කළුදිලීර රෝගය ආසාදනය වෙලා යයි 100% හඳුනාගත් රෝගීන් මීට අමතරව තවත් රෝගීන් කීප දෙනෙක් අපිට හිටියා මොකද අපි මේ රසායනාගාර පරීක්ෂණ කරන්නේ මේ රෝගීන්ගෙන් පටක අරගෙන මේ පටක ගන්නකොට අනිවාර්යයෙන්ම මේ රෝගීන් නිර්වේදනය කරන්න සිද්ධ වෙනවා අපි කියනවා ජෙනරල් ඇනස්තීසියා කියලා සමහර රෝගීන් කීප දෙනෙක් හිටියා නිර්වින්දන කටයුත්ත සඳහා බැරි රෝගී මූලික රෝග ලක්ෂණ කියන්නේ මූණේ රිදෙන්න පුළුවන් ඊට අමතරව හුස්ම ගන්නකොට නහය වගේ හරියේ අපිට හිරවීමක් වගේ දැනෙන්න පුළුවන් කළු ලපයක් නාසයේ දෙපැත්තේ වගේ එහෙම හැදෙන්න පුළුවන් ඒ අවස්ථාවන් වලදී මේ රෝගයට ප්‍රතිකාරයක් නොගත්තොත් මේක ඇස් වලට මොළයට දක්වා වුණත් වර්ධනය වෙලා ඇස් පේන් නැතුව ඒ වගේ විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන් සමහර වෙලාවල් වලට රෝගියන් මිය යන්නත් පුළුවන් සමහර වෙලාවල් වලට අන්ධ වෙලා රෝගියාගේ ජීවිතේ බේර ගන්නත් පුළුවන් ඉතින් මේ අන්තිම අවස්ථාවල් වල සමහර විට වගේ නිර්වින්දනය කළා ශල්‍යකර්ම කරන්න බැරි ඒ වගේ අවස්ථාවන් නම් තමයි ඒ වගේව ඇත්තම සිද්ධ වෙන්නේ කළුදිලි රෝගේ හැදিলা මිය ගිය අය වාර්තා වෙනවා ඔව් කොවිඩ් රෝගීන් අතරත් කීප දෙනෙක් හිටියා කොවිඩ් රෝගිය නැතුව ඊට කලිනුත් දැනුත් ඒ කියන්නේ අවසාන අවස්ථාවල් වලදී රෝහල් ගත වුණොත් අපිට නිර්වින්දනය කරන්න ප්‍රශ්න ඇති වුණොත් ඇත්තටම මිය ගියපු අවස්ථා තියෙනවා විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී PCR පරීක්ෂණයකට යොමු කර ප්‍රතිඵල අනුව පැය කිහිපයක් තුල ඔවුන් නිවෙස් කරා යොමු කිරීමට අවධානය යොමු වී තිබෙනවා ඊගා සතිදක ඇතුළත මේ රටේ තිබෙන තත්ත්වයක් රටේ අනිකුත් මරණ සංඛ්‍යාව ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඔක්සිජන් භාවිතයේ ඒ විශ්ලේෂණය තුළ ඒකට සාපේක්ෂිතව අනිත් පැත්තෙන් යම් යම් නිදහස් ක්‍රියාත්මක ගන්න පුළුවන් හැකියාවක් තියෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ අනුව තමයි අද අපි මේ රැස්වීම තියලා මේ තීන්දුව తీරන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පළවෙනියෙන්ම සංචාරක ව්‍යාපාරයට උඩුනතිය පිනිස අපෙන් ගත හැකි සහ සෞඛ්‍ය අංශවල තිබෙන කරුණු කාරණාවලට මුල් තැන දෙමින් ඒ වගේම ඒහා සාපේක්ෂිතව සංචාරක ව්‍යාපාරයටත් එයි තියෙන වටිනාකම තේරුම්ගෙන ඒ දෙක අතරේ තුලනතාවයක් ඇති කරමින් කටයුතු කරන්න තීන්දුව කරලා තියෙනවා. ඒ නිසා යම් යම් වෙනස්කම් ඉදිරියේදී අපි දැනුම් දෙන්න. නත් කරනත් එක්කම මේ නීති රීති ලිහිල් කිරීමේ හැකියාව සෞඛ්‍ය අංශවලට තියෙන හින්දා තමයි අමතුමා මේ සාකච්ඡාව කැඳෙව්වේ. ඉතින් මම විශ්වාස කරනවා සංචාරක ශ්‍රේෂ්ඨයට මුහුණ දීපු ගැටලු ගොඩකට විසඳුම් ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම විදේශ ශ්‍රමිකයින්ට ඒ සම්බන්ධව කටයුතු කරන කොට රජයත් හමුදාවත් සෞඛ්‍යංශත් එක්කහු වෙලා කටයුතු කරනවා ගුවන් තොටුපොළේ මේ මෙතෙක් තිබිච්ච ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් ලබා දෙන්න අද සාකච්ඡා කරලා පුළුවන්කම ලැබුණා. අපේ කටුනායක ගුවන්තොටුපළ තුල ලැබ් එකක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිති ගුවන්තොටුපළ එකතු වෙලා එන අයට ඉන්න තැන් ඒ පහසුකම් සලසා දීලා පැය කීපයක් ඇතුළත ඒ PCR පරීක්ෂණේ කටුනායක ගුවන්තොටුපළ තුලම ක්‍රියාත්මක කරලා ඔවුන්ව ගෙදර යැවීමට ඒ පහසුකම් ලබා දෙන්න තමයි අද සාකච්ඡාව කරේ. දිරි සතිය තුල අපිට හැකියාව ලැබේවි ඒ හොටෙල් නිරෝධායනය ගෙනියන වෙනුවට වැක්සින් දෙකම අරගෙන තියෙනවා නම් PCR එක නෙගටිව් නම් ඔවුන්ව ගෙදර යැවීමේ හැකියාව තියෙනවා. ප්‍රංශයේ එන්නත් නොගත් සෞඛ්‍ය සේවකයන් 3000ක් සේවයෙන් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම ඉවත් කිරීම తాවකාලික බවයි ඔවුන් පවසන්නේ. කොවිඩ් මරණවල සැබෑ සංඛ්‍යා සංගමන බවට කේරළ ප්‍රාන්ත මහේමතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. ලෝකයේ විශාලතම දෙවන ආර්ථිකයේ ඇත්තේ චීනයටයි. එරට ආර්ථිකයේද කොවිඩ් ඩෙල්ටා සහ පසුගිය ගංගොතුරු තත්ත්වය නිසා පහත වැටි ඇති බව චීන සංඛ්‍යාලීක කාර්යංශයේ ප්‍රකාශක ෆෝලින්ග් හුයි මාධ්‍යයට පවසා තිබෙනවා. පසුගිය කාලයේ හා සැලකීමේදී චීනයේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනයේද මෙම වසර තුල පහත වැටි ඇති බවයි ඔහු මාධ්‍යයට පවසා ඇත්තේ. අගෝස්තු මාසයේදී කාර්මික නිෂ්පාදනයේ 5.3%කින් පහත වැටි ඇති බව ඔහු පෙන්වා දෙනවා. කොවිඩ් පාලනය සඳහා චීනයේ ගනු ලැබූ පියවර එරට නිෂ්පාදන පහත වැටීමට හේතු වී ඇති බවයි ඔහු පවසා
පවසන්නේ නගර අගුළු දැමීම ගුවන් ගමන් අවලංගු කිරීම සමහර වරාය මෙහෙයුම් අත්හිටු වීම චීනයේගත් කොවිඩ් මර්ධන පියවරයි මෙම තීරණය නිසා එරට දේපළ වෙළඳාමද 3.2% කින් පහත වෙටි ඇතැයි චීන සංඛ්‍යාලේඛන කාර්යංශයේ ප්‍රකාශක ෆෝලින් හුයි බීජින් හිදී මාධ්‍යට පවසා තිබෙනවා केरल प्रांतीय प्रकाशित कोविड मरण संख्या लेखन संपूर्ण असत्य भव कांग्रेस मंत्री बेनी बेहानन चोदना करनवा ओहु पवसान्ने केरल प्रांत प्रधान अमात्यवर्या सबे मरण संख्या संगवा एति भवाई कोट्टायम वैद्य विद्यालय दिन 177ක් තුල कोविड मरण 926ක් සිදු වෙතැයි केरल महायमतिवर्या निवेदनय कर තිබෙනවා එහෙත් सत्य मरण संख्याव 1326ක් भवाई कांग्रेस मंत्री बेनी बेहानन प्रकाश कर ऐते केरलीय सियलु रोहल्वल कोविड मरण अडुकर पेन्वा दी ऐतै पवसन मंत्रीवर्या प्रधान अमात्य जिनरे विजयन टेरहिव नडु पेवरिय युतु बव विदेश माध्यट पवसा तिबेनवा ප්‍රංශයේ කොවිඩ් එන්නත ලබනුගත් සෞඛ්‍ය සේවකයන් 3000 ගේ පමණ වැඩ තහනමට ලක් කර තිබෙනවා. ඊයේ සිට බලපැවැත්වෙන පරිදි නව නීතියක් මගින් එරට සෞඛ්‍ය සාත්තු නිවාස සහ ගිනි නිවීමේ සේවා ආශ්‍රිත වෘත්තිකයන් සඳහා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කෙරුණා. කෙසේ වෙතත් ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙම වැඩ තහනම් කිරීම බොහොමයක් తాවකාලික බවයි. මෙම නියෝගයේ සමග බොහෝ දිනක එන්නත් කරණයට පෙළඹුණු ඇති බවයි එරට බලධාරීන් විශ්වාස කරන්නේ. නකල්ස් කඳුවැටියේ මිනිපේ බෑවුමට ආසන්න ස්ථාන තුනක ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට මෙම ගින්න පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මේවන විට රාජසන්තක කර ඇති තඹකම්හල මෙරට තඹ කර්මාන්තයේ නැංවීමට යොදා ගන්නා බව අමාත්‍ය විමල් වේරවංශ මහතා පවසනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ඉබ්‍රාහිම් පවුලට අයත් තඹ කම්හල නිරීක්ෂණය කිරීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද එහි පැමිණියා. මෙම තඹ කම්හල මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයේ නැංවීමට යොදා ගන්නා බවයි එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ. අපි දැනට අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අපි බලාපොරොත්තු වෙනවා මෙම කර්මාන්තයේ තඹ කර්මාන්තය පවත්වාගෙන යන කොටස කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට අරගෙන එමගින් රටේ ඒ තඹ කර්මාන්තයට අවශ්‍ය කරන නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට මේ ස්ථානය පත් කරන්න ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා තමයි මේ ස්ථානය අද නිරීක්ෂණය කරන්න අපි පැමිණි. පාස්කු ප්‍රහාරයට අදාළ සියලුම වග උත්තර කාර්යයන් අත්අඩංගුවටගෙන ගැනීමක් වෙලා නැහැ කියලා කෙනෙක් කිව්වොත් අපිට අහන්න සිද්ධ වෙනවා ඉතුරු වෙලා ඉන්නේ කවුද අත්අඩංගුවට ගන්න. එහෙමනම් ඒ කියන පාර්ශවයන් ඒ ඉතුරු වෙලා ඉන්නේ කවුද කියන එක විවෘතව රටට ප්‍රකාශයට පත් කිරීම වැදගත්. ඒ ආණ්ඩුවනේ ඔහේ වගේ වගක් නැතුව බලාගෙන හිටියේ ප්‍රහාරය වෙන්නේ ඩර්. විදේශ ඔත්තු සේවා වලින් අනතුරු වගවල තියෙද්දි ඒවා පිළිබඳව කිසිම තැකීමක් නොකොට කටයුතු කළේ ඒ ආණ්ඩුවනේ. ඒ වෙලාවේ අපේ ආණ්ඩුව තිබ්බේ නැහැනේ. අපේ රජය ජාතික ආරක්ෂාවත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. ජාතික ආරක්ෂාව පිළිබඳව තියෙන අවධානය බෙදකින් හෝ අඩු කරලා නැත්. ජාතික ආරක්ෂාවට තරජනයක් වෙන කිසිම දෙයකට ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙන්නේ නැහැ. කෙසියම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් සිදු කර ඇති ප්‍රකාශයක් පිළිබඳව රජය හා ආරක්ෂකංශ ගෙන ඇති පියවර කුමක්ද කියා සිරිල් ගාමිණී පියතුමන් අද ප්‍රශ්න කළා. ඒ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් पूज्य गलबडाक्ते ज्ञानसार स्वामीन वहांसे इडिदरवक्कला पूज्य ज्ञानसार हिमियन हेलिकर सिटिया पास्कु प्रहारे वगेम तवत् अंतवादी प्रहारयक् मैतकदीम एल्लवीमे हकियावक् तिबेन बव ए प्रहारय ओनेम अवस्थावकदी एल्लवीमे हकियाव तीनवा कियला ए वगेम ओनेम विलावक पुपुरवा हरिम संदहा आयुध सूदानम कोटु तिबेन बवत् उनांसे इदि पेरसा විශේෂිතම දේ තමයි මේ ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සහ සාක්ෂි උන්වහන්සේ සතුව තිබෙන බවත් ඒවා ඔප්පු කිරීමේ හැකියාවත් උන්වහන්සේට තිබෙන බව උන්වහන්සේ පැවසුවා. ඒ ප්‍රහාරයට අදාළ කණ්ඩායම් කවුරුද කියන එක සහ එම කණ්ඩායම සිටින්නේ කොහෙද කියන එකත් උන්වහන්සේ දැනගෙන සිටින බව උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම උන්වහන්සේ ප්‍රකාශ කළා මේ සියලුම කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ව දැනුවත් කරලා තියෙනවා කියලා. අපේ ප්‍රශ්නය තමයි උන්වහන්සේ මෙසේ ජනාධිපතිතුමන්ව දැනුවත් කළ මොහොතේ සිට මේ තොරතුරු පිළිබඳව කරු පරීක්ෂණ මොනවද කියන්නේ. ඒ හා සම්බන්ධයෙන් කවුරු හරි කෙනෙක්ව නැත්තම් කණ්ඩායම අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන් මේ පිළිබඳව අපක්ෂපාතී පුළුල් විමර්ශනයක් සිදු කළ යුතුමයි. දැන් අපි දන්නවා ජනාධිපතිතුමන් විදේශගත වෙන්නට නියමිතව තියෙනවා. ගිය සැරේ පාස්කු ප්‍රහාරයේදී ඒ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා රටින් පිට වුණාට පස්සේ මේ ප්‍රහාරය එල්ල වුණා. පොලිස්පතිතුමාගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඒ වගේම විශේෂයෙන් ජනාධිපතිතුමාගෙන් ලැබිලා තියෙනවා නම් මේ තොරතුරු පිළිබඳව විස්තර මේක පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කඩිනමින් කරන්න.
මෙරට අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක අවශ්‍යතාවයක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුව වීඩියෝ තාක්ෂණිය ඔස්සේ අමතමින් මේ මහතා මේ බව සඳහන් කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය පසුගිය 13 වනදා ආරම්භ වුණා. එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැච්ලේ මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධයෙන් වාචික කරුණු ඉදිරිපත් කළා. මෙරට හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් කොමසාරිස්වරියගේ අවධානයට යොමු වුණා. සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම දැඩි අවධානයෙන් පසුවන බවයි එහිදී ඇය ප්‍රකාශ කළේ. විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මෙම ප්‍රකාශය ප්‍රතිචාර දක්වමින් 46 එක යෝජනාව ප්‍රතික්ෂේප කළා. අභියෝග ව්‍යුර්ථව පිළිගන්නා අතර වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස වගවීම සංහිඳියාව මානව හිමිකම් සාමය සහ තිරසාර සංවර්ධනය යන කරුණු සම්බන්ධ සමස්ත පරාසයේම ප්‍රගතියක් ලබා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර ජිනීවා චෝදනා එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති යන මෙන් අද විශේෂ සාකච්ඡාවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වුණා. දේශීයව ක්‍රියාත්මක කරන සංහිඳියාව හා වගවීමේ ක්‍රියාදාමයන් හරහා තිරසාර සාමයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරනවා. ජාතික සමගිය හා සංහිඳියාව සඳහා කරුණු 8කින් සමන්විත ක්‍රියාකාරී සැලැස්මක් රජය දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපේ රටේ යාන්ත්‍රණය ඉතාමත්ම හොඳට ක්‍රියාත්මක වෙමින් යන අවස්ථාවක මෙවැනි බාහිර යාන්ත්‍රණයකින් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියන එක තමයි අපේ අදහස. එවැනි බාහිර යාන්ත්‍රණයක් සඳහා වේදම් කරන මුදල් ගත කරන ශ්‍රමය කිසිම ඵලක් නැහැ කියන එක තමයි අපේ මතය. රටවල් 15ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කරා. ඒකල උන් කිව්වා මේ ශ්‍රී ලංකාවේ රජය ගෙන යන වැඩපිළිවෙල සහයෝගය අපි දෙමු. ඒගොල්ලන්ට ඒ වැඩේ කරගන්න දෙමු කියලා. නොබැඳි ජාතීන්ගේ සමුළුව වෙනුවෙන් අසබයිජාන් කියන රටත්, අරාබි සමුළුව වෙනුවෙන් ඊජිප්තුව සහ අප්‍රිකානු රටවල් වෙනුවෙන් කැමරූන් කතා කරලා කිව්වා මේ වගේ බාහිර බලපෑම් රටක අභ්‍යන්තර කටයුතු වලට කරන්න හොඳ නැහැ. ඒක කරන්න බෑ. ඒක එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඔබ යෑමක් කියන එක. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් ප්‍රජාවේ පවතින විවිධ වැරදි මතවාද නිවැරදි කිරීමට එක්සත් ජාතීන් මහමණ්ඩල සැසියේදී ජනාධිපතිවරයා පියවර ගනු ඇති බවද මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසුවා. ශ්‍රී ලංකාවට වැදගත් වන රාජ්‍ය නායකයින් මෙහෙම මූණට මූණ හමු වීම ඉතා වැදගත්. ඒ ඇති කර ගන්නා ලද සම්මුතිය, ඇති කර ගන්නා ලද එකඟතාවයන් තුලින් කොහොමද අපිට සමහර අපේ ප්‍රශ්න වලට මූණ දෙන්නට පුළුවන් වන්නේ කියලා. මේ අතර මෙරට අභ්‍යන්තර ගැටලු සඳහා සිදු කරන බාහිර අතපෙවීම් වලට විරුද්ධ වන බව චීනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් ඊයේ ප්‍රකාශ කළා. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සඳහා රජයේ නිසි විසඳුම් ලබා දීමට කටයුතු කළහොත් විභාග ආයතන පත්‍ර නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. අපි දැක්ක ඊයේ මහාධ්‍ය හරහා අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළා ගුරු සහ විදුහල්පතිරු ආයතන පත්‍රපත් නොකරන විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරනවා කියන කාරණාව. අපි අහන්න කැමති අධ්‍යාපන ලේකම්වරයාගේ විකල්ප ක්‍රියාමාර්ගය කොහොමද කියලා. කොහොමත් මේක ඉදිරිපත් කරන විදුහල්පතිවරු. ඒක නිසා විකල්ප ක්‍රියාමාර්ග කියලා කියන්නේ තර්ජනය කිරීමද? වහාම මේ ප්‍රශ්න විසඳලා ආයතනපත් ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය සකස් කළ යුතුයි කියලායි අපි කියන්නේ. ඒ වගේම අපි දන්නවා දැන් පාසල්ල විභාග කොහොමදවත් පැවත්වෙන්නේ නැහැ. දැන් කල් දාලා තියෙන තත්ත්වයක් තුළ ඒක නිසා ආයතනපත් සම්බන්ධයෙන් අපි පැහැදිලි ස්ථාවරයක් ඉන්න වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස ආයතනපත් ඉදිරිපත් කිරීමෙන් බලකලා තිනවා උසස් පෙළ සහ ශිෂ්‍යත් විභාගය. මේ ගෙනියන අරගලය නිසා ඉදිරියේදී ශිෂ්‍යත් විභාගයට මූණ දෙන්න ඉන්න දරුවෝ, ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ විභාගයට මූණ දෙන්න ඉන්න දරුවෝ, ඒ විතරක් නෙමෙයි අපොස උසස් පෙළ විභාගයට මූණ දෙන්න ඉන්න දරුවෝ, ඒ විතරකුත් නෙමෙයි පිරිවෙන් පද්ධතිය තුළ මූලික පිරිවෙන් අවසාන විභාගයට ඉදිරිපත් වෙන්න අපේක්ෂාවෙන් ඉන්න අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා, මේ ගුරු අරගලය නිසා ඒ අයට ඒ විභාගවලට ඉදිරිපත් වීමේ අවස්ථාවන් ඉස්සරහට ඈතට ඇදිලා යනවා. ඒ නිසා දරුවෝ ගැන හිතලා කාලය වෙන් කරන හැටියට අපේ ගුරු ප්‍රජාවගෙන් මහා සංඝරත්නයේ හැටියටත් බොහොම කරුණාවෙන් යුක්තව ඉල්ලා සිටිනවා. ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර පරිශ්‍රයන්ට ඇතුළුවේ හැසිරෙනු ආකාරය නිවට බියගුළු පුද්ගලයෙකුගේ ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. මේ රට හදන්න නම් අනිවාර්යයෙන්ම සුදුස්සොන්ට තැන දෙන්න ඕනේ. බේබද්දෝ කුඩු ගහන කට්ටිය
අතන්ට මෙතන්ට ගිහිල්ලා පිස්තෝලය අතගෙන උඩ පයින් පටන් ගන්න කට්ටිය. හැමති තන්තුරු වලට දාලා මේ රටේ අර රජය පොරොන්දු වුණ සමට එක නීතිය සාධාරණ ඒවා කරන්න බෑ. අපි දැක්කා අර ලෝහාන් රත්වත්තේ කියන එමෙතුමා එතුමාගේ ඇසිරීම මේ පුද්ගලයා පියාටත් අගෞරව කරනවා. මේ පුද්ගලයා යුද්ධ කාලේ එහෙම LTT කාර්යයක් දැක්කනම් LTT නම හරිය හැනකොට හැංගෙන්නේ නැති. දැන් ගිහිල්ලා අර අහිංසක කවුද 15ක් පමණ හිරබත් කන LTT කට්ටිය. අසරණ වෙලා ඉන්න කට්ටිය. ඒගොල්ලොන්ග දනගස්සල ඔළුවට පිස්තෝලේ තියෙන. කොච්චර තීසන් වැඩක්ද? මේවා කරන්නේ චන්ඩියෝ නෙමෙයි. මේවා කරන්නේ නිර්භීත මිනිස්සු නෙමෙයි. තනිකරම නිවට බියගුළු මිනිස්සුන්ගේ ඇසිරීම මේ. බිව්වෑම් පස්සේ චන්ඩියෝ වෙනවා. අපි ඉල්ලා සිටිනවා හිරගෙදර ඉන්න සියලුම රැඳවියන්ගෙන්. මමත් ඔක ඉඳලා තියෙනවා. මම දැකලා තියෙනවා ඒගොල්ලෝ විඳින දුක ඒක ඇතුලේ. ඒ රැඳවියන්ගෙන් මේ වගේ චරිත ඇතුලට આવොත් ආපහු කට්ටිය මේකතුල යටකටු ටික කුඩු කරලා හපේ කරලා එළියට දානවා. මට වැටුණ විදියට මේ පුද්ගලයාගේ හැසිරීම පාර්ලිමේන්තුවේ පවා මම මේක දැස ප්‍රශ්න කරා එතුමාගෙන් මූණටම ඇහුවා තමුන්නාසේ බීලාද ඉන්නේ කියලා ලොහාන් රත්පත්තේ රාජ්‍ය අමාත්‍යවරයා වහා අතනඟුවට ගන්නේ ඇයි ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥවරුන් රජයෙන් එල්ලීමක් කර සිටිනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල වෙමින් පවතින පසුබිමක රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම හැසිරීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ හමුවේ අපකීර්තියට පත්වන සිදුවීමක් බවයි නීතිඥවරුන් පෙන්වා දෙන්නේ තංගමනීට ගුණපාලට සිරිපාලට හුසෙන්ට බලපාන නීතිය ඇයි බන්දනාගාර රාජ්‍ය අමාත්‍යවරයාට බලපාන්නේ නැත්තේ මේක තමයි අද ඇති වී තිබෙන ගැටලුව සමහර රාජ්‍ය නිලධාරිනුත් මේවට සම්බන්ධ වෙලා මේ ආණ්ඩුවේ කැත හෙළුව ආරක්ෂා කරන්න බලනවා ඒක නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ මේක සෙල්ලමකට ගන්න එපා මේ ට්‍රෙන්ඩ් එකක් විදියට මේක ගියොත් ජාත්‍යන්තරයේ මීට වඩා අතපොවනවා වහම මේ අපරාධකරුවව අත්අඩංගුවට ගන්න මූලිකව මෙතන ගැටලුව වෙලා තියෙන තවම නිසි විමර්ශනයක් කරලා නැහැ නේ කවවත් අත්අඩංගුවට අරන්නේ නැහැ සැක්කරුවන්ගෙන් ප්‍රකාශ කරගෙන නැහැ විමර්ශනයක් කරලා නැහැ ඒ අනුව කවුද කොහොමද මේ අපරාධයට ආධාර අනුබල දුන්නේ කියන එක පිළිබඳ කිසිම විමර්ශනයක් වෙලා නැහැ මේක හොයන්න මේ තරම් අමාරු වැඩක්ද අර පහන් තුඩාවේ ජෝඩුවක් ලිංගික කටයුත්තක් කරපුවාම අර කැලෑවක දවස් දෙකකින් ගිහිල්ලා කුදුලකට ඇවිල්ලා ඔක්කොම කරා හැබැයි අපේ රිමාන් බන්ධනාගාරයක් ඇතුළත වෙන දෙයක් පිළිබඳව දවස් දෙක තුනක් යනකල් තාම හොයාගන්න බෑ දැන් අද ප්‍රකාශයක් දාලා තියෙනවා සරත් වීරසේකර මහත්මයා පොලිසිය භාර ඇමතිවරයා ලොහාන් රත්නත්ති මහත්මයාගේ ගිනියවියට බලපත්‍රයක් තියෙනවා කියලා බලපත්‍රයක් තියෙන කතාව හරි මිනිසුන්ට තර්ජනය කරන්න ඒ ගිනියවියෙන් මේ කවුබෝයි ෆිල්ම් ඇඩ් කරන්න chance එකක් දෙන්නේ නැහැ කවුරුවත් ඒ පුද්ගලික ආරක්ෂාවේ අයිතියෙන් එහාට ගිහිල්ලා ගිනියවි පාවිච්චි කරන්න බෑ රටක් වශයෙන් මේ එක පුද්ගලයෙක් කරන ක්‍රියාව කොච්චර බලපානවද කියන්නේ මේකේ මේ රටක් වශයෙන් අදාළ මානවිකම් සමිලුවේදී පීඩාවටපත් වෙන්නේ ওই පුද්ගලයා නෙමෙයි අපි ජනතාව වශයෙන් අපි සම්පාදකයක් වැඩුණොත් මේ රටට පීඩාවටපත් වෙන්නේ ওই කියන පුද්ගලයා නෙමෙයි ජනාධිපතිතුමාවත් නෙමෙයි සාමාන්‍ය ජනතාව ලෝකයේ බොහෝ රටවල් හදිසි නීතිය ක්‍රියාත්මක කර කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමට කටයුතු කරද්දී ශ්‍රී ලංකාව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම වරදක් වන්නේ කෙසේදයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ප්‍රශ්න කරනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ දවස්වල එස්.එස් ජාතින්ගේ මහනුවිකම් කොමිසමේ මිසෙල් බැචලේ කි මහත්මිය කියලා තියෙනවා. අද ආණ්ඩුව හමුදාකරණයට ලක් කරලා හදිසි නීතිය ගෙනල්ලා කියලා. හැබැයි ලෝකේ රටවල් 104කට ආසන්න ප්‍රමාණයකට අද හදිසි අවස්ථාව හදිසි නීතිය ක්‍රියාත්මක කළා මේ කොරෝනා තත්ත්වයන් එක්ක. එතකොට ඒ සියලු රටවල් පේන්නේ නැතුව අද අපේ රටේ විතරක් බලපෑම් කරන්න උත්සාහ කරන එක ගැන අපි කනගාටු වෙනවා. සමහර වෙලාවට කියනවා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ඒ අවශ්‍ය නීතිය නියමානුකූලව ක්‍රියාත්මක කරලා සහන ලබා දීලා නැහැ. අනිත් පැත්තෙන් කියනවා සමහර නීතිඥවරු ඇතුළේ ඉන්න එක වැරදි කියලා. රිෂාඩ් බදුගේ සහෝදරයා වෙන්න පුළුවන් වෙන කෙනෙක්ගේ සහෝදරෙක් වෙන්න පුළුවන් ඔහුගේ නීතිඥයා වෙන්න පුළුවන් පාස්කු ප්‍රහාරයට වගකියුතුනා අඩ නඩු අහන දින වකවානු ප්‍රකාශයට පත් කරමින් කටවුතු කරනවා ඉතින් ආණ්ඩුවට හිටු මතේ රජ කාලේ වගේ එල්ලලා මරන්න බෑ මේ මේ අය කියලා සැක සංකා තියෙන හැමෝම රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.